අවබෝවන් සුබ දවසක් ඔයාලට ගෙවිලියෝ YouTube නාලිකාවට ඔයාලව අදත් මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි දරුවෝ ගොඩාක් අකමැති තිබ්බට වගේ දෙයක් කන්න ඔයාලට පුංචි දරුවන්ට තිබ්බට ලේසියෙන්ම කවා ගන්න පුළුවන් ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා. පුංචි දරුවන්ට විතරක් නෙමෙයි ලොකු අයට උනත් ගොඩාක් රසවත් විදියට තිබ්බටු කන්න අපි සාමාන්‍යයෙන් තෙල් දාලා ඒ විදියට තමයි ගොඩක් වෙලාවට තිබ්බටු කන්න. ඉතින් ගොඩක් රසට තිබ්බටු ව්‍යංජනෙ හදාගන්න විදිය මම කියලා දෙනවා. ඒ වගේම තිබ්බටු තලලා එහෙම ගන්න ඕන නෑ. මේ විදියට ඔයාලට ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු මොනවද ඕන කරන්න කියලා. මම මෙතන අරන් තිනවා පරිප්පු ග්‍රෑම් 50ක් විතර. ඒ වගේම මේ වගේ තිබ්බටු ග්‍රෑම් 50ක් විතර තියෙනවා එතනත්. ඒ වගේම මේ දෙකම හොඳට සෝදලා තියෙන්නේ. ඊට පස්සේ රතු ලුණු බික් 3-4ක්, සුදු ලුණු බික් 2ක්, සිල්වර හැන්දක්, මිරිස් හැඳි භාගයක්, කහකුඩු අවශ්‍ය ප්‍රමාණයට, ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රසානුව ලුණු, ඒ වගේම කරපිංචි ටිකක්, අවශ්‍ය ප්‍රමාණයට වතුර, ඒ වගේම පොල් තෙල් හරි ඔයාලා සාමාන්‍යයෙන් එළවලු පිසින්න ආහාර පිසින්න ගන්න තෙල් වර්ගයක් අපි ගන්නවා. ඒ වගේම අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේ පරිප්පු ටිකට තිබ්බටු ටික එකතු කරගන්නවා. එකතු කරලා අපි ගත්ත රතු ලුණු වලින් භාගයක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ සිල්ලර දේ හැඳයි මිරිස් හැඳි භාගෙයි කහකුඩු ටිකයි එකතු කරගන්නවා. අපි අනුත් කලමනා ලුණු ටිකක් තැඹුණාට පස්සේ එකතු කරගමු. ඒ වගේම කරපිංච, මේ රතු ලුණු ටික, සුදු ලුණු ටික අපිට තෙම්පරාදු කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. අපි මේ විදියට ලිපෙන් තියාගෙන සාමාන්‍යයෙන් වතුර රත් වුණාට පස්සේ මේක වහලා ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන අපි මේ ටික ටිකක් තැම්බෙන්න අරින්න ඕන. අපි බලමු ටිකක් වෙලාවකින් කොහොමද අපේ ව්‍යංජනේ කියලා. අපි දැන් බලමු කොහොමද අපේ තිබ්බට ව්‍යංජනේ තැම්බිලාද කියලා. දැන් සාමාන්‍යයෙන් තැම්බිලා තිනවා ඔයාලට පේන නැති. අපි මේ වෙලාවේ මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. ලුණු එකතු කරලා ටිකක් වෙලා තියා තියමු. අපි මේක ටිකක් ඉස්ම ගතියෙන්ම බාන්න ඕන. ඉතින් බා ගන්න ඕන. අපි බලමු තව චුට්ටක් ලුණු ටික දිය වෙනකම්. ඔයාලට දැන් පේනවා ඇති අපේ මේ වෑංජනේ හිඳි ගෙනෙනවා. අපි හොඳටම ඉස්ම හින්දන්නේ නැහැ. පොඩි ගැතිය තියෙද්දි අපි මේක ලිපෙන් බා ගන්න ඕන වෙන භාජනයකට ලිප ඕෆ් කරලා. අපි එහෙම කරන්නේ දැන් සාමාන්‍යයෙන් තිප්පටු අපි වෙනම මොකක හරි දාලා තලලා සෝදලා ඇට අයින් කරලා එහෙම කරන්නේ සාමාන්‍යයෙන් සමහර අය කියනවා තිප්පටු තිත්තයි කියලා. ඒ වුණාට මේකේ තිත්ත ගතියක් ඉන්නේ නැහැ. ඔයාලා මේ විදියට හදලා බලන්න ගොඩක් රසයි. අපි මේක දැන් ලිපෝක් කරලා වෙන භාජනයකට දාගමු. මේ විදිහට මම තිබ්බටු අපි තඹගත්ත තිබ්බටු ව්‍යංජනේ වෙන භාජනයකට දාගත්තා. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට හැන්දෙන් මේ තිබ්බටු ටික ඔක්කොම හිමින් සැරේ පොඩි කරන්න ඕනේ. එතකොට මේ තිබ්බටු වල ඇට ටිකත් මේ පරිප්පු වලට කලවම් වෙලා ගොඩාක් රසයි. මේ විදිහට හැදුවම ඔයාලා තිබ්බටු ටික හොඳට මේ ඇට මේ විදිහට පොඩි කරන්න හැන්දේ. මේ විදිහට වෙන භාජනයකට තෙල් ටිකක් ලිපේ තියලා අපි ලිප් ඕන් කරගෙන තෙල් එක ටිකක් රත් කරගන්න ඕන. තෙල් එක රත් වුණාට පස්සේ අපි මේ හදාගත්ත සුදු ලුණු, රතු ලුණු ඒ ටික තෙල් එකට එකතු කරගන්නවා.
Ada di mama samugan nama oyalata subha dawasak.